පසුගිය පැවිසි 4 කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1390ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අත්අඩංගුවටගෙන ඇති පිරිස් වලින් වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ කුලියාපිටිය ප්‍රදේශයෙන්, ඒ වගේම ඉන්පසුව මාතලේ සහ මහනුවර ප්‍රදේශ වලින් වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. විශේෂයෙන්ම මෙම නිරෝධායන රීති ක්‍රියාත්මක වීම ආරම්භ වූ අදාළ ගැසට් පත්‍රයට අනුව නිරෝධායන රීති ක්‍රියාත්මක වීම ආරම්භ වූ ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 38311ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔබ නිවසේම රැඳී සිටිය යුතුයි. හෙට උදාවෙන්නේ සතියන්තය තුළ විශේෂ ජංගම සංචාර සහ යතුරුපැදි සංචාර පාමුල සංචාර මෙන්ම සිවිල් ඇඩ්මින් සැරසුම් පොලිස් නිලධාරීන් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ නිවසේම රැඳී සිටිය යුතුයි. දැනට තබන ලද නිර්ණායක වලට අනුව ලබන 21 වෙනිදා මෙම නිරෝධායන සංචාර සීමා අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මේ තීරණය වන්නේ ඔබගේ හැසිරීම, ඒ වගේම ඔබගේ ක්‍රියාකලාපයන් මත. ඒ නිසා මේ ඉදිරි දින කිහිපය නිවසේම රැඳී සිට නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. එමෙන්ම පළාත් සංචරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. එක් පළාතකින් තවත් පළාතකට යා හැකි අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා පමණයි. ඒ වගේම යම් මානුෂීය හේතුවක් මත, එනම් යම් විවාහ මංගල්‍ය හෝ ළඟම ඥාතියෙකුගේ අවමගුල වැනි අවස්ථාවකට පමණයි එසේ නොමැතිව පළාත් හරහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ. මේට අනුගතව කටයුතු කරන ලෙසට සිනුදනාගෙන් ඉල්ලා සිටිනවා.